කවුරරි කෙනෙක් මට මලක් කඩලා පොන් කාලේ මේක මොනවද පුතේ කියලා ඇහුවාම මේක දිහා බලාගෙන තමයි ඉන්නේ. ගොඩක් කට්ටිය ඉතන යට කතා කරන්න අමාරුද? ඒ නිතන්නේ යට මොනරි අවුලක් ඉත තියනවාද කියලා. 100කට දෙන සරල උත්තරේ තමයි මේ පුංචි දරුවා මේ මට වඩා නිරෝගිමත්. මට වඩා ප්‍රඥාවන්තයි. කොහොමද කියන්නේ තාත්තේ මේ මෙයා කතා කරන්න යන්නේ? 100ත් මගේ ළඟට ඇවිල්ලා ආවා. පුතේ මේක මලක් නේ පුතේ. මල කියලා කියන්නේ. එයා පවුනේ යානවනේ. ඊටසේ 100 කිනා දැන් ආන්නකෝ. ඊටසේ ඇවිල්ලා ආයි මට පේන මල. මේ මොනවද පුතා? මල දෙයක් බලන්න ඉන්නවා. අස්පිල්ලම් ගන්නෙත් නෑනේ. තාත්තේ මට දෝෂයක් තියෙනවනේ. මොන මානසික නෑ නෑ. එයා හරි නිරෝගිමත් කෙනෙක්. පුතේ මේක මොකද්ද? මම ඕමාක බලන්නේ. ඒ ඇරෙන පැත්තට තරුණ මල. මේක මොකද්ද පුතේ කියලා කියන්නේ. දැන් 100ට මේක ලොකු ප්‍රශ්නයක්. අර මිනිස්සු විදාවටපත් වෙනවා. අර මිනිස්සු මං ගැන වරදවා තේරුන්නානේ. 100 ළඟට ඇවිල්ලා. ධනීස් දෙක බිමට තියලා පාත්තලම ගිහනවා. ඇයි පුතා උත්තර දෙන්නේ නැත්තේ? මේක මලක් කියලා පිළිගන්නේ නැද්ද? මං කියන්නේ නෑ. උත්තරයක් දුන්න අරයට සන්තෝෂයි. නෑ. ඇයි පුතේ? මිනිස්සුනේ මේකට මලක් කියලා කියන්නේ. ඉතින් මිනිස්සු කියන දේ මම මොකටද පිළිගන්නේ? මිනිස්සු හැමෝම එකතු වෙලා මේකට ගල කිව්වොත් ඒක ගල කියලා මම පිළිගන්නේ ඇයි? මිනිස්සුනේ කියන්නේ මල කියලා. මම කල්පනා කරේ මම මොනවද මේකට කියන්නේ? මේම එකක් තියෙනවා, පාට එකක් තියෙනවා, පෙති තියෙනවා, සුවඳක් එනවා. මේකට මොකද්ද කියන්නේ? මම ඒකයි කල්පනා කරේ. එතකොට යාට තේරුණා කතාව ඇත්ත. ලෝකෙ හැමෝම කියන නිසානේ අපි කියන්නේ. එහෙනම් එයාගෙන් මේක මොකද්ද කියලා අහුවම එයා මොනවද කියන එක ගැන මේ කල්පනා කරලා තියෙන නම් එයා වෙනස් විදිහට හිතන්නේ. ලෝකේ ධම්මජෝති ආශ්‍රමතුන් අපි හැමදේම වෙනස් විදිහට දකින්න ඕනේ. වෙනත් කෝණයක් තියෙනවා අපිට දකින්න. ඒ කෝණයට භාග්‍යතුන් වහන්සේ නමක් දුන්නා පටිසෝතගාමි චින්තනය කියලා. මොකද්ද පටිසෝතගාමි? හැමෝම උඩ ඉඳලා පල්ලෙහාටලු ගලාගෙන යවන්නේ වතුර. මේක යට ඉඳලා උඩට වතුර ගලන ක්‍රමයක්. ආපස්සට යන ක්‍රමයක්. හැමෝම ඉස්සරහටලු ඇවිදින්නේ මේගොල්ලෝ ආපස්සට ඇවිදිනවලු. ආපස්සට ඇවිදින්නේ. පිටිපස්සට යන ගමනක් මේක. ඉවර කරන ගමන. එහෙනම් පුංචි කාලේ මම මේ ලෝකේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. පුංචි කාලේ මගේ තිබුණ ඒ දුර්වල තමයි. මොකද ඒකට හේතුව මේ ලෝකේ කිසිම දෙයක් මං හරියට දන්නේ නැහැ. හරියට මට තේරිලා නැහැ. කිසිම දෙයක් ਸਰව සම්පූර්ණ මට ප්‍රත්‍යක්ෂ වෙලා අවබෝධ වෙලත් නැහැ. ඒක මං ස්ථිර වශයෙන්ම දන්නවා. ඒ නිසා මේවා අන්න දෙයක්ම සම්මුති ලෝකයේ තුළ මිනිසුත් එක්ක ගනුදෙනු කරන දේවා. සමහරලාට මට නඩු කැල්ලක් දෙනවා කියලා. එකක් දෙන්න එකක් මං කන්නේ නැහැ කියලා දන්නවා. වැඩින්නේ ලොකුයි. ආච්චාන ලඩු රසය නේද පුතේ කියලා. සිය දන්නව මොකද්ද එකක් යක් දැනিলা තියෙනවා කියලා. ආසයි ඒගොල්ලෝ ඒ වගේ කරුණු දැනගන්න. රස නැද්ද පුතේ? මොකද කතා කරන්නේ? දැන් ආච්චි ටෝන එක දැනගන්න. බොහොම අමාරු නේද? කඩල පරිප්පේම අරගෙන අර බූන්දි කියන කන්සෙප්ට් එකෙන් පොඩ පොඩ වෙනස් වෙලා ආපු එකක් නේ මේක. ලඩු කියන ගොඩක් ධාන්‍යෙම දාලා හදලා තියෙන්නේ. මේ ආචර දැනගන්න ඕනේ. පුතේ ලඩු රසයි නේද? මම මේම කිරුවා නම් ආච්චි සතුටු වෙනවා. ඒ ඔළුවෙන් කිව්වනේ ඔව් කියලා. ඔළුව පෙන්නන්නෙත් නැහැ නේ මේ මාස සංඥාවක් දෙන්නෙත් නැහැ නේ. දැස 100 ළඟට එන්නේ. එන්න මම පොඩි පුටුවක් එන්න 100 එතන තියෙන ලොකු පුටුවක වාඩිලා. පුතා ලඩු රස නැද්ද? කිව්වා ලඩුව රසයි ඒක දැනගන්න විදියක් නැහැ. කනකොටනේ රස දැනෙන්නේ. රස තිබිලා තියෙන දිවේනේ. දිවද රස තීරණය කළේ නැත්නම් ලඩුවද ඒකේ රස තීරණය කළේ? ඒකයි මම මේ කල්පනා කරන්නේ. මහන්ද ඒ පුංචි කාලේ මට දැනෙච්ච දේ. ඒක කනකොට දිවට රසක් දැනුනට සම මේක තියෙන පැත්තකින්. අලුව කැලක් කාලා බලන්න. ඒක වෙන්නේ වෙන රසක් ඒක. වෙන රසක් ඒක. ඊට පස්සේ මොනවාරි තිබුණාම ඒකක් පොඩ්ඩක් කාලා බලන්න ස්විච් එකක්. සරයි ටිකක්. එතකොට මේ සර ඒකෙ තිබිච්ච එකක්ද
දිවට දැනෙච්ච නිසා තේරිච්ච එකක්ද? මේක දිව නිසා හටගත් එකක්ද නැත්නම් ඒක නිසා හටගත් එකක්ද? මොකද්ද මේක ඇත්ත? මොකද්ද මේ ධර්මතාවය? මේ රස ධර්මතාවය, මේ වර්ණ ධර්මතාවය, ගන්ධ වර්ණතාවය, ස්පර්ශ ධර්මතාවය මේ කොහොමද දැනගන්නේ වෙන්නේ? මේ ආයතනත් එකයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේව මම හරියට ගවේෂණය කරා. කොයි වෙලාවක මම බලාගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්නවා. මම කල්පනා කරනවා. මම ඇයි මේවා අභවංශයට විස්තර කරන්න කියලා තේරෙනවනේ. කාලේ වැඩිපුර තියෙනවා කියනවා. නේ? භික්ෂුවක් නිවන් යන තාපසේ නිතරම ආර්ය ගවේෂණයකින් ඉන්නවා. ආර්ය ගවේෂණයකින් ඉන්නවා. එයා සත්‍ය ගවේෂණය කරන්න කෙනෙක්. සත්‍ය ගවේෂි. එයා සත්‍ය ගවේෂණය කරනවා. මොකද්ද පරම සත්‍ය? අසුවලා මට බැන්නා කියන එකද සත්‍ය? හොඳට අගන්න. අසුවලා මට බැන්නා කියනද පරම සත්‍ය? එහෙම නැත්නම් එයාගේ වචන ටික ඇහුනාම මට තරහා ගියා. ඒකද සත්‍ය? ඕකද සත්‍ය? තරහා ගිය නිසානේ බැන්නා කියලා ඉනා ගියා නම් සතුටක් නේ. එතකොට සැපනේ. එතකොට ඒක තරාවක් වෙන්න බෑනේ. එහෙනම් අසුවලා බැන්න එකද මේ ද්වේෂය? එහෙම නැත්නම් මන් තුළ හටගත්ත තරහද ද්වේෂය? එතකොට මේ මනුස්සයා මට බැන්නා. බැන්න එකද ද්වේෂය කියන්නේ? එහෙම නැත්නම් මට තරහා ගිය නිසාද ඒක ද්වේෂය බවට පත් වෙන්නේ? කොහොමද කොහොම පරිශන කරනවා? ඒක අවබෝධ කරගන්න. එයා බැන්න එක වරදක් නෑ ස්වාමිනේ. ඊයේ මට බැන්නේ. කිසිම වරදක් නෑ ස්වාමිනේ. ඇයි? ඔබන් සීයේ පොඩි වෙනසක් තිබුණානේ මොන ටිකක්. ඒක නිවැරදි කළා ස්වාමිනේ. කොහොමද? ඔබවන්සේ මට බැන්න එක වරදක් නෙමෙයි. ඒක හැයෙනකොට මට තරහා ගියානේ. ඒකත් වරදක් නෙමෙයි. ඇයි? මගේ අඩුවනේ. මගේ අඩුවට නේ ඔබන්ත බැන්නේ. එහෙනම් ඒකත් වරදක්. කොතනද වරද තිබුණේ? ඒ අවවාදය දරන්න තරම් නියතමානී ගුණේ මං ළඟ නැහැ. මං මාන්නෙන් හිටපු කෙනෙක්. ප්‍රසිද්ධිය, නින්දා, අපහාස, අගෞරව ලබන්න කිසිසේත්ම කැමති නැති කෙනෙක්. ඔන්න ඔතනයි ස්වාමිනි වරද තිබුණේ. ඒකටයි මේ රිදුනේ, ඒකටයි මේ තරහ ගියේ. ඒ නිසයි මේ ඔක්කොම ප්‍රශ්න. දැනපෙක වරදක් නෙමේ ස්වාමිනි. පරිදි වැටීමක් මසහට ගත්තා. බලන්න එක නිවැරදි කරපු ඉදි ආර්ය ගවේෂකයෙක් කියලා. එන්න මේ මහාර්ය ආර්ය චින්තනයෙන් දකින්නවා. ඒක නිවැරදි කරනවා. ඒකට සාපේක්ෂව ගලපන ඔයා. කොහොමද මේ කරන්නේ? ඔබanse මේක ටිකක් අරන් යන්නකෝ. එතකොට උන්නාංශයට මේක ගෙනියන්න ඕමනාවක් තියෙනවා. උන්නාංශයක ගෙනියන්නේ උන්නාංශේ මන් ලව්වල ඒක ප්‍රවාහණය කරනවා. ඒ රූපය, ඒ නාමය, ඒ වස්තුව මන් ලව්වල ප්‍රවාහණය කරවල උනාත තෘප්තියක් ලබනවා. මාර වැඩි. මේ විදිහට තමයි ලෝකයේ මිනිස්සු සිවුරු මාල මට ගෙනල්ලා දීලා මම පොරවන් ඉන්නවා දැකලා සතුටු නැහැ. ඒ අයට පොරවන්න බෑනේ, කැමතිත් නැහැනේ පොරවන්න. ඉතින් ඒ කට්ටියට බැරිදේ ඒ කට්ටිය කරවල මන් ලව්වල පොරවල සතුටු වෙනවා. මේක ලෝකේ ධර්මතාවය. මේක අටලෝදාමට එකතු කරන්න උනත් ප්‍රඥාවක් මේක. සතුටු වෙනවා. පරම සත්‍ය තේරුම් ගන්නවා. ඒ වචනය තුළ, ඒ නියෝගය තුළ, ඒ ක්‍රියාදාමය තුළ සැඟවිච්ච මොකද්ද එකක් තිබුණා. ඒකya දැක්කා. ස්වාමීනි මේකත් අරන් යන්නද මම? දෙකට වඩා බෑනේ ස්වාමීනි, පුළුවන් මට ඔළුවේ තියන්නක මම මේ දෙකම අරන් යන කොහටද ගෙනියන්න ඕනේ ස්වාමීනි? මහත නියතමානී මිනිසෙක් නෑ. එයා යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක්. මිනිස්සු දන්නවා මැරුණේ අපේ අම්මනේ. ඉතින් පුතා කෑවා මිවරනේ බත් ටික. එයා දන්නවනේ මම කාලා පින්දුන ඊයරත් වෙරි බිව්වා නේද? මේක කාලා පින්දුනට අම්මට පින් අම්මෙන්නේ අම්මා පොළු අරගෙන ඒ මට ගන්න. කොහො හොඳ පින්වන්තේ වෙරි බොන්නේ නැති කෙනෙක්. අරුණාස වෙරි බොන්නේ නැහැ. බොරු බොරු කියන්නේ නැහැනේ. කාමී බ්‍රහ්මචර්යාව අර වැඩි උන්නාසේ සෑයන්ද ශ්‍රේෂ්ඨයි. එහෙනම් මේ බට්ටික උන්නාසේ කටට කොටලා අම්මා සීකල පින් දෙන්න කිව්වනම් අම්මා පොළු අරන් එන්නේ නැහැ. අම්මා සතුට වෙයි මගේ පුතා යාපත් දෙයක් මට කළේ. මගේ පුතා මට කෙලේ ගුණ සලකවා. එහෙනම් ඒක තමයි කරන්නේ. එයාගේ අම්මනේ. එයා බට්ටික කෑවම ඉවරනේ. එයා දන්නවා ඒක කෑවට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. එයා ගෙනල්ලා ඒ සුදුසුකම් තියෙන, ඒ ಗುಣ තියෙන මහා උත්තමයෙකුට සුවඳවත් ඉඹලා බලන්න නැතුව ඒක පූජා කරලා උන්වහන්සේ සන්තෝෂයෙන් වළඳනකම් ඈත වැඳගෙන හිටගෙන ඉඳලා වළඳලා ඉවරුනාම
ආනවා මේ මොනවද ඕනේ? අම්මා නැති වුණා ස්වාමී. ඔයත් නැති වෙනවා. මමත් නැති වෙනවා. මේ ලෝකයේ සියලු දේවල් නැති වෙනවා. මොනවද ඕනේ? අම්මා නැති වුණා ස්වාමී. ඔව්. අම්මා නැති වුණා. ඔයත් නැති වෙනවා. මමත් නැති වෙනවා. මේ ලෝකයේ හැම දෙයක්ම නැති වෙනවා. මොනවද ඕනේ? අම්මට පින් ඕනේ ස්වාමී. පළවෙනි බත් කටේ මේක ලැබුණා. අම්මා සතුටු වුණා. ඔබයි තාම ප්‍රමාද සතුටු වෙන්නේ. ඒ දානේ හතට දෙනකොටම පින්කම ඉවරයි කියලා ඒක හිතන්න ඔබේ සිත දක්ෂ නැහැ, ශක්තිමත් නැහැ. ප්‍රඥාවෙන් මෝරලා නැහැ, බොළඳයි. කාලා ඉවරුණාට පස්සේ මේ පින්කම තාම ඉවර නැහැ. මොනවාරි එකක් කිව්වොත් තමයි මේක ඉවර වෙන්නේ. වචන ටිකකින් සංග්‍රහ කෙරුවොත්, කතන්දර ටිකක් කිව්වොත් තමයි සතුට. ආ, දැන් නම් පින් ඉවරයි. පළවෙනි බත්තට කට තියෙනකොටම මේක ඉවරයි. පළවෙනි බට්ටි කතට ගන්නකොටම ඉවරයි. දෙන හදාසින් බත්තික අරගෙන දික් කරනකොට මේක ඉවරයි. පින්කම ඉවරයි. අම්මට පින් ටික ලැබුණා. ඒකට අම්මා සන්තෝෂ වෙනවා. ජීවිතේ අපි කොච්චර දේවල් මෙතන ඉන්නවද කියලා. ගෙඩියක් ගහෙන් වැටෙන්නේ ඇයි? ගෙඩියක් ගහෙන් වැටෙන්නේ ඇයි? සරල ප්‍රශ්න. ආර්ය ගවේෂකයේ සත්‍ය සත්‍ය ගවේෂකේ ආර්ය පරිශකේ ආර්ය ගවේෂකේ අමුතු විදියට දකින්නේ ගෙඩියක් ගහෙන් වැටෙන්නේ. ඒ ගහ කවදද දිරනවා? අරටුවේ ඉතින් ඔක්කොම දිරනවනේ. දිරලා කඩන් වැටිලා පෝර වෙලා පොළොවට පස් වුණාම ඒ ගහ මේ මා පොළොවේ නැති වෙනවනේ. එයාගේ ප්‍රජාව නවත ගෙඩියක් වැටිලා ඒ ගයෙන් ගෙඩියක් කාක් ඇවිල්ලා ඒ වගේම ලොකු ගාක් එතන ඇවිල්ලා. එතකොට එයාගෙන් ගත්ත ඵලය මේ ගයෙන් ගන්නවා. මේකත් ලොකු වෙනකොට ගෙඩි වැටෙනවා. සත්තු කාලෙක විසි කරනවා. මිනිස්සු කාලා විසි කරනවා. ගෙඩි කඩලා විකුණනවා. මිනිස්සු ඒව අරගෙන කිලෝමීටර් 100 200 ගව් ගහන ගිලා එතන කාලා එතන විසි කරන එතන ඵල වෙනවා. මේ බුද්ධ ශාසනයේ එකම එක බීජයයි මේ මාපොලොවට වැටුනේ. ඒ බීජෙන් එකම එක නිර්මාණෙල් මලයි පිපුනේ. ඒ නිර්මාණෙල් මලට අපි නිර්මාණෙල් මල කියනවා. ශක්‍රදේවේන්ද්‍රා කියන ඒ තමයි තථාගත ගෞතම කියලා ඒ මලට නමක් කියනවා. නිර්මාණෙල් මලක් පිපුනා. ජාතික පුෂ්පයක්. මේ මාපොලොවට අලුත් ආලෝකය. ඒකෙන් ඇටවැටිලා අද මල් කීයක් පිපුනද? සෝවාන් සපුරදාගාමි අනාගාමි අරියක් කියලා කොච්චර පිපුණාද? ඒ සම්පූර්ණ ධර්මතාවය දකිනවා. මේක නිකම් වැටුන්නේ නැහැ මේ ගහේ ගෙඩි. එනම් මේ ගහට පස්සේ ඒ ගහේ සම්පූර්ණ වගකීම ඒ ගෙඩිය දරනවා. ඒ ඇටේ දරනවා. මේ වගේම වෘක්ෂයක් බවට පත් වෙනවා. මේ වගේම කැදලි හදලා මේ වගේම විශාල කුරුල්ල සංඛ්‍යාවක් මේ එවනේ වාසය කරනවා. විතර දාලා ධර්මල්ලොත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙනවා. ගොඩාක් අයගේ කුසගින්න නිවෙනවා. මේක ධර්මතාවයක්. ගාකෙන් ගෙඩියක් වැටීම යනු භද්‍ර කලාපය පුරාවටම දේශනා කරන්න පුළුවන් මහා ධර්මතාවයක්. කොහොමද තාපසයාගේ දැනුම හිතන්න පුළුවන්? ඇවිදින පුස්තකාලයක්. අපි නම් ගෙඩියක් නම් ටංකල අවුලලා කනවා. ඕදන් ලෝඩ් නැව ඔහොම පියදාලා කාලා දැන්න. කොහොමද පුතුජන මං හරියයි කනවා. සෙල්ලම් එකක් එන්නේ. එහෙනම් ගයෙන් ගෙඩියක් වැටෙනවට මෙච්චර කරුණ තියෙනවා නම්, මෙච්චර හේතු සැකසීලා තියෙනවා නම්, මේ වගේ ධර්මතාවය විශ්වය තුළ ක්‍රියාත්මක වෙනවා නම්, මිනිස්සෙක් මට බයින් එක විදියක් විතර කට කනවට වෙච්ච එකක්ද? මම එහෙම නේ තන මාරු මේ මිනිස්සු කාලා විලා නිකන් ඉන්න බෑ. මට බයින් දෙනවා. ඕන නැති එකක් න පාඩු ඉන්න නැතුව මටමනේ බයින්නේ. දැන් මේක විතර කට කන එකට කම්මැලි කමට වෙච්ච එකක්ද? ගයෙන් ගෙඩියක් වැටෙන එකට මෙච්චර ලොකු ධර්මතාවයක් තියෙනවා නම් මිනිස්සෙක් බයිනවා. මගේ අඩුව මේ කාලේ තමයි හැදෙන්න ඕනේ. මේ භද්‍ර කලාපේ 2665 ගියාට පස්සේ මෙන්න මේ කාලවකවානේ මේ අවුරුද්දේ මේ මාසේ මේ දිනේ මෙන්න මේ විදිහේ නාම රූපත් එක්ක මම වැඩවාසය කරනකොට එක සත්වෙක් ඇවිල්ලා තරවටු කරලා මේ අඩුව පෙන්නලා දීලා යනවා. අන්න එදාට එක තේරුම් අරගෙන මේ අඩුව තියෙනින්දනේ බයින්නේ. ඕක හදමු. ඊට පස්සේ ආයෝයගේ බණු ගන්න ඕනේ නැහැ.
කියලා මට අදහසක් පාළ වෙලා මහා කරුණාවෙන් මට මං අනුකම්පා කරවලා ඒ අඩුව හදා ගන්නවා. එයි දැන්නේ 2663ක් වෙනකම් මේක ඒ විදිහට උන්නේ නැත්තේ. විශ්වය විසින් යම් කිසි සමීකරණයකට අනුව ඒක නිදහස් කරලා තිබුණා ඒක. මෙන්න මේකමයි ඒක වෙන්නේ කියලා. තීරණය කළා තිබුණා. පූර්ව නිගමනයක් නිර්මාණය කළා තිබුණා. මෙන්න මේ විදිහට ඒක පූර්ව නිගමනය. කලින් ගත තීරණයක් ඒක. ඒගොල්ල නිදහස් කරලා තිබුණා. මෙන්න මේ දේවල් මේ කාලවලට වෙන්නේ. එකක්වත් විශ්වය තියාගන්නේ නැහැ නේ. තැම්පතුවක් නේ ඔක්කොම නිදහස් කරලා තින්නේ. මෙන්න මේ කාලේ මේක නා නිදහස් කළා. හරි ඒක කොයි හරි කාලෙක ගිහලා ඒක පරිතර දෙයි. මේක මේ පැත්තේ නිදහස් කළා. මෙන්න මේක අර කාලේ වෙනකොට මේක හරියයි. තාපසේ කියලා තේරුම් ගන්න. තාපසේ කියලා ඒවත් දකින්න. ඒ නිසායි තාපසයා සතර දිග්භාගයෙන් ගඳුම් කිඳුම් වලට සිව්පසයට එච්චර පූජනීය වෙන්නේ. මිනිස්සු මේ ලෝකේ මොන අග්‍ර කොටස ගෙනවත් කථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයේ සුදුසු විලයක ස්පර්ශ කරන්න වළඳන්න පාවිච්චි කරන්න පිළිගන්න මේ ගුණය මේ දැක්ම මේ අවබෝධය මේ පරම සත්‍යය ඒ සුදුසුකම අපට දායාද කරලා තියෙනවා. එදා රාහුල කුමාරයාට අම්මා කියනවා තාත්තා යන්න ගිහිල්ලා තමගේ වස්තුව ඉල්ල ගන්න. තමගේ ඒ වස්තුව අරගන්න තාත්තරෙන් ආගන් ඉල්ල ගන්න කියලා. ඇත්තටම තථාගතයන් වහන්සේ මුළු ලෝකෙටම තමන් සම්පතිය දෙන්න. ඒ 84 දාට සමාන කරන්න පුළුවන් ලෝකයේ කිසිම මුතුවත් මණික්වත් දියමන්තිවත් රත්තරන්වත් සල්ලිවත් බලයවත් නිලයවත් කිසිම දෙයක් නෑ. ඒ 84 දාට සමාන කරන්න බෑ මේ ලෝකෙ. අපි ඒවා තේරුම් ගත්තද? සුවාරදායි එකක්වත් තේරුම් ගත්තද? තේරුම් ගන්න වීරිය කළාද? කැප වුණාද? මහන්සි වුණාද? අඩුමතරම ටිකක් හරි තේරුම් අරගෙන ඒක පුරුදු කළාද? පුහුණු කළාද? ඒකට නෝ ජීවත් වුණාද? ජීවත් වෙන හැයට උදව් උපකාර කරලා තව තවත් ඒගොල්ලන්ව ශක්තිමත් කළාද? කොතනද අපි ඉන්නේ? කොහටද මෙයා කියන්නේ? ඊට දවසේ ඉර උදාගෙන එක මගේ ජීවිතේ මට ස්ථීර නැත්තම් මං ගැන වගකීම අනේ දෙයියනේ මට ගන්නත් බෑනේ. ඒකනම් කතාවේ ඇත්ත කතාව. මං ගැන කතාවේ ඇත්තම කතාව මං ගැන වගකීම මට ගන්නත් බෑ. මං ගැන නිශ්චිතයක් මට නෑ. එහෙනම් මං කොහොමද මේ ලෝකයේ අසුවල් කාලයේ අරක කරනවා මේක කරනවා මේක වෙනවා මේක වෙන්න හරිනවා කියලා මං කියන්නේ? යමතන මගේ මාන්නේ මේ ස්පර්ශ වෙලා තියෙනවා. විශ්වයේ යමක් මේ තීරණය වෙලා තියෙනවා. හේතුව සැකසිච්ච නිසා ඵලය නිර්මාණය වෙනවා. ඒ ඵලය වෙනුවෙන් වැඩ කරනවා. ඒ ඵලය ඒ විදිහට නිර්මාණය වෙන්න මේ සත්‍යාගයේ කොටස ඒ යුතුයකම ඉෂ්ට කරනවා. එනම් මේ යම පත් පිළිවෙතක් තුළම අපි නිර්මාණය කරනවා නෙමෙයි නිර්මාණය වෙන්න තින ඒ ඵලයට අපේ යුතුකම් ටික කරනවා. මම ඉන්නේ එතන. මම දකින්නේ මේකක්වත් මම හදන්නේ නැහැ. මේම හේතු සැකසීලා තිබුණා ගෞතම තථාගතයන් වහන්සේගේ කාලේ. අන්න ඒ කාලේ උන්වහන්සේ දැක්කා මේ ශාසනේ 5000ක් වෙනකම් පවතින කාලේ මේ කාලේ මේ දේවල් සිද්ධ වෙනවා. එය එසේ සිද්ධ වේවා කියලා මහා කරුණාවෙන් උන්වහන්සේ ආශිර්වාද කළා. මහා කරුණාවෙන් යම දෙට මහා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදෙත් එක්ක ඒ කාලවල ඒක එහෙමම සිද්ධ වෙගෙන යනවා. අපේ කාලේ අපි දැක්කා මෙන්න මේම එකක් වෙනවා මේ කාලේ. අපේ මුළු ශක්තියෙන්ද මුළු ප්‍රඥාවෙන්ද මුළු වීරියෙන්ද මුළු කැපවීමෙන්ද අපිත් අපේ මුළු ජීවිතේම ඒකට යට කරලා පූජා කරලා වැඩට බෑලා අපේ යුතුකම් ටික කරනවා. විශ්වය හැදෙන දෙයටම යුතුකම් කළා. කවුද ඇදුවේ? ඒක දෙවියෝ තමයි දන්නේ. මම ඒකේ මූලිකත්වය මම ඒකේ ගෞරවය මම ඒකේ ප්‍රධානත්වය ගත්තොත් ආර්ය ලෝකයේ දොරවල් මේක විශ්ව ධර්මතාවයක් ලෝක සත්‍යය කෙරේ මේ විශ්වය ගත තීරණයක් මේක සියලු දෙනාගේ යහපත පිණිස සිද්ධ වෙච්ච එකක් මම කළේ නැහැ මේක මම කළේ නැහැ මට මේම දෙයක් කරන්නත් බෑ මගේ කොටස මම යුතුයකම විතරයි කළේ තින්නේ ඒ හින්දා මට ගෞරව කරන්න එපා මේක මම ඇදුවයි කියලා මට ඒ මූලිකත්වය දෙන්නත් ඒවා කිසිම තැනක මගේ නම කොටන්නත් එපා. ඒක කරන්න එපා. මේක මම කළේ නෑ.
එකයා ප්‍රතික්ෂේප කරනවා. එයාට මේ ආර්ය ලෝකයේ දොරවල් නැල්ලු. අර සමහර රක්ෂිතවල ඉන්නකොට අපිට වැටකුත් නැහැ, දොරකුත් නැහැ, තාප්පෙකුත් නැහැනේ. එයාගේ ආර්ය ලෝකයට දොරවල් නැහැ. එයා විවෘත වෙලා ජීවත් වෙන කෙනෙක්. නිදහස ජීවත් වෙන කෙනෙක්. චක්‍රාවදි වුණොත් මම මැරෙන්නේ නැහැ කියලා විශ්වාසද? ධ්‍යාන වැඩුවොත් මම ධ්‍යාන ලාභියෙකුනු. ඒ ධ්‍යානේ අයිති ඉසලුවොත් ලාභියා කියන උසුලනවා මම ධ්‍යාන ධර්ම. මම ධ්‍යාන ලාභියෙකුනු මැරෙන්නේ නැහැ කියලා විශ්වාසද? මම මේ මාපොළවේ මිනිස් කොට්ටාසයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අද්භූත ජනකයි ත්‍රාස ජනකයි විශේෂයි කියලා වෙනසක් ඇති වුණොත් මැරෙන්නේ නැහැ කියලා විශ්වාසද? වාන්සි ගොඩක් ශ්‍රේෂ්ඨයි. තියෙනවටලා වේගෙන වාන්සිට තේරුම් ගන්න. සියලු අඩුපාඩු දුර්වලකම් අදාගෙන නිරෝධ සමාපත්තියට පත්තුනොත් නැවත මැරෙයි කියලා විශ්වාසද? මම ඒක ආපු ප්‍රශ්නේ ඒ ව්‍යාකරණේ ගොඩක් වෙනස්. මම ඒ ආන විදිය වෙනස් ගොඩක්. ගොඩක් හිතන්නේ යන්නේ මොකද? විශ්වාසද? මම දන්න ඔබ අන්තිට තේරෙන්නේ නැහැයි කියලා. කමක් නැහැ ඔය ටික තේරුම් ගත්තත් ඇති. මේ ටික තේරුම් ගන්න බැරි කට්ටියක් ඉන්නනේ කෝටි ගණන් ලෝකේ. ඔබanse ඒ මහා විශාල සත්ත්ව කොට්ටාසය මැද මෙච්චර ප්‍රමාණයක් තේරුම් ගත්ත එකත් අතිශ්‍රේෂ්ඨයි. ගොඩක් පාරමී තියෙන්න ඕනේ ඒ ටික තේරුම් ගන්න. නිරෝධ සමාපත්තියට පත් වෙච්ච කෙනෙක් මැරෙනවද මැරෙන්නේ නැද්ද ඒ දෙකම මම යව්වේ නැහැ. මං ඒ ව්‍යාකරණේ වෙනස් විදිහට පාවිච්චි කළා සිංහල ව්‍යාකරණේ. මම ඇව්වේ නිරෝධ සමාපත්තියට පත් වෙච්ච කෙනෙක් නැවත මැරෙන්නේ නැහැ කියන කියලා විශ්වාසද? මම මේ ආන්නේ මැරෙන එකක් පිළිබඳව ඔබ වහන්සේ තුල තියෙන විශ්වාසයත් සම්බන්ධයි. බිලීව් එකක් සම්බන්ධයි ආන්නේ. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් මේ ආන්නේ. මරණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. වරදා තේරුම් ගන්න එපා. මරණය ගැන ආන නිසා අපිට ඉතන මේ මැරෙන එකක් ගැන ආන්නේ නැේද නෑනේ. යෝධ සමාපත්තිය මැරෙන්නේ නැහනේ. මරණය ගැන ප්‍රශ්නයක් නෙමෙයි ආන්නේ. මරණය ගැන ප්‍රශ්නය තුලින් ආන්නේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. මේක වළඳන්න ඔබ වහන්සේ හරි රසයි. ඒ දෙන කෙනා ඒක දෙන්නේ ඒක වළඳන්න ඕන නිසාද නැත්නම් ඒක රස නිසාද? හරි මේ කතාව දැන් ඔබ වහන්සේ ඒක තේරුම් ගත්. මේක මොකද්ද මේකට කියන්නේ? නිකට කියන්නේ මොකද්ද? වන්න ගන්ධ රස ඕජා රස රස. එයා ඒක දීලා අපිට කියනවා මේක කන්න මේක හරි රසයි. එයා ඒක කන්න කියන්නේ ඒක කන්න ඕන නිසා නෙවෙයි ඒක ගොඩක් රසයිලු. අබ්ජෙක්ටිව් එකක් ඒක. ඒකට කියන්නේ අබ්ජෙක්ටිව් වලට සිංහලෙන් ಗುಣ වචන. රස කියලා ගුණයක් තියෙනවලු. ඒ නිසා ඒක කන්න. අර කාරණාවත කියන්නද? කෙනෙක් මොනවාරි ගෙනල්ලා ඔබ වහන්සේට දීලා ස්වාමිනි මේක වළඳන් හරි රසයි ස්වාමිනි. ඒක රස නිසාද කන්ද කියන්නේ? ඒතර මේක කනවට යාගේ කැමැත්තක් නැහැ. මේක කන්ද කියන අදහසකුත් නැහැ. මේක රස නිසානේ කන්ද කියන්නේ. ඒතර රසය නිසා තමයි ඇති ඉන්නට අවිල්ල තියෙන්නේ. මේක උන්වහන්සේ වළඳනවා දකින්න ඕනේ කියලා. රසය නිසා ගත්ත තීරණයක්. ඒ රසය නිසා ගත්ත තීරණයට මේ භෞතික ආත්තරිනවා. මිච්චලක භෞතිකය තියෙන එක පේන්නේ නැහැ. හැබැයි ඒකේ පේන්නේ නැති රසයක් ඇවිලා තිනවා. ඒ රසය නිසා මේකේම දෙනගදී වෙන සංඥාස මේක පිළිගන්න. මේක වළඳන්න ඕනේ. වහන්සේ මේක කොහොමරි වළඳන්න ඕන විසි කරන්න නැතුව. ඔය දෙකට මේ මනසට මේ භෞතිකය පේන්නේ නැහැ. පේන්නේ නැති රස තමයි එයාට දැනෙන්නේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් තමයි මේ තීරණය අරන් තින්නේ. වන්න ගන්ධ රස ඕජා රස. එහෙනම් භාග්‍යතුමාසේ මේ වන්න ගන්ධ රස ඕජා කියලා මේ කියන ධර්මතාවයන් වල මේ රස කියන සංකීර්ණ ප්‍රශ්නය අපි නිතන්නේ මේ කනකොට දැනෙන එක නෑ. මේක මනුස්සයාගේ මානසිකත්වය වෙනස් කරනවා. අභිධර්මයේ නිර්මාණය කරනවා. කුසල මූල සිත්, අකුසල මූල සිත්, ලෝභ සාගත සිත්, අලෝභ සාගත සිත් නිර්මාණය කරනවා.
එන මේ රසට පුළුවන්කම තිබුණලු. මට දැනෙන රස අරුණාංශට දන්නන්න ඕනේ. දැන් මං කොහමද? මං අදපේක. ඒක දෙනකොට මේ මනුස්සයා මේ මැව්වේ නෑනේ ප්‍රශ්නය. සායනාංශ ඊයේ දුන්නේ. කොහොමද? නිවයි නේද? වැලි තලප. උන්ටට තිබුණානේ. එතන මේ මනුස්සර වැලි තලප හොතාගෙන අතර දිනකට ආන්න තියනනේ. කොහොමද වැලි තලප කියලා? ඇව්වේ නෑනේ. අස් ලොකු කළෙත් නෑ. ඔළුව එල්ලුවෙත් නෑ. ප්‍රශ්න ඇව්වෙත් නෑ. කොහොම හරි සාමිනාංශ මේක වළඳන්න ඕනේ. ඔබ වහන්සේ වළඳන්න ඕනේ සාමිනාංශ විසි කරන්න උපක් කළා. බොහොම බැකෑප්පත්තු කොහොම හරි කවන්නමනේ උත්සාහ කළේ. පව්වෙන් දැයිලා සාමිනාංශ කොහොමද වැලි තලප? ජීවනේ නියමෙට තියුණා නේද රත? එතකොට ඒ මනුස්සයා කාපු එක රසයි කියන එක තව කෙනෙක්ට දන්නන්න විදියක් නෑනේ. එහෙනම් කෑල්ලක් කවන්න ඕනේ. එහෙනම් මේ මනුස්සයෙ කවලා තියෙන පිනටමයි මාන්නෙට. මාර වැඩෙන්නේ මම මාන්නෙට කවන්නත් ලෑත්තිලානේ. එතකොට මම පිනට දුන්නේ නෑ. මුන්ගේ තමකම නඩත්තු කරන මුන් අපට කවනවා. වාන්දරෝ මේක වෙන්නති මේ රස ධර්මතාවය කියලා දේශනා කළේ. තව මොනවා වෙයිද දන්නේ මේ රසත් එක්ක ගියාම. සාමිනී ඊයේ වැලතල් වැලි තලප කොහමද ඔබ වහන්සේ? වැලඳුවා. හැමෝම කිව්වා සාමිනී ඒක හරි රසයි කියලා. ඔබ වහන්සේ කොහොමද? මොනවද වැඩේ? මිනිසුන්ගෙන් ප්‍රශංසාව ගන්නම මේක කවනවනේ හැමෝටම. නිකන් තින ආල් ටිකක් කොටලා ඒක සීනි ටිකක් දාලා තලලා මු කෑල්ල කෑල්ල කව කව මු නඩත්තු කරගෙන යනවා වෙන එකක්. සම්පූර්ණ ඔළුවාවනේ. හොඳයි හොඳයි වැලි තලප හොඳයි. ඊට වඩා හොඳයි. හොඳටම දැන් තමයි තේරුනේ ඒක හොඳයි කියන එක. හරි හරි හොඳයි. බලන්න ඒක තුළ තේරුම් ගත්තක මේ මනුස්සයා වැලි තලප හදලා හැමෝටම කෑල්ල කෑල්ල දීලා ඒක තුලින් තම තමන් ගෞරවයෙන් නඩත්තු කරගෙන යනවා. හැමෝගේම ආන ප්‍රශංසා නිකන් ඉන්නේ නැහනේ. ඒකට මේ බලවල් කපනවා මේ මනුස්සයා. පොට පාදනවා. පුංචි දෙයක් පුංචි කාරණයක් තුළ මහා විශාල ගැඹුරුතාවයක් අභ්‍යන්තරේ නිදාගෙන ඉන්නවා. රසිඤ්ඤා ගුවාව ඇතුළේ නේද කපාට ගල ගර්ජනය කරනවා. සිඤ්ඤා බුරනවා කියන්නේ නැහනේ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? සිඤ්ඤාත් එහෙම කරනකොට බුරනවා කියනවා. සිඤ්ඤේ කැවිලා බිරුවානේ කියන්නේ. සිඤ්ඤා ගර්ජනය කරනවා. ඇයි ඒ? බුරනකොට මොනවද හිතන්නේ? අපයිද කයිද කියලා බය නැහැ හිතන්නේ. ගර්ජනය කරනකොට බයක් නැමෙයි හිතන්නේ. මොකද්ද? බීතියක්. බීතියකට ගන්නවා. ඒක නිකන් අඟොක්කම දීපුලා නිකන් ගැස්සිලා හිටිනවා. කකුල් වළංගුනේ. සමහර මොහාට ආවට ගර්ජනය කළාම එයා දුවන්නේ නැලු. දුවා ගන්න බෑ කකුල් වළංගුනේ. කොහොම සීන තියනවලු. බය කියන එකයි බීතිය කියන එකයි දෙකක්. ඒ වගේ අපි තුල මේ නාම රූප තුල මේ විශ්වය තුල ඕන තරම් ධර්ම කාරණා නිදාගෙන ඉන්නවා. එකපාට නැකිట్లా ගර්ජනය කරනවා වගේ අවබෝධයෙන් එකපාටික අවදි වෙනවා. මාරවටි. මේ කැලවියේ මේම පෙනුනේ නැහනේ මට. මේම පෙනුනේ නැහනේ මේ ගයනොත් ආස්වාස ප්‍රාස්වාස කරනවා ඔක්සිජන් නම් වෙනවා. හරි. මේ ගයනොත් ඔක්සිජන් නම් වෙනවා ආස්වාස ප්‍රාස්වාස කරනවා. මේ ගයනොත් නම් වෙනවා. හැබැයි මේක ගෙඩි කන්න පුළුවන් මේකේ ගෙඩි එන්නේ නැහැ. මේක ගෙඩි වහනේ. මේ තේකෙන් එන ඔක්සිජන් වලින් මම මැරෙන්නේ නැහනේ. ගෙඩි කෑවොත් මැරෙනවා. ඒගොල්ලෝ ප්‍රභාසංශ්ලේෂණය කරලා එළියට දාන වායුව මැරෙන්නේ නැ ජීවත් වෙනවා. අර වැඩි. එකම ගයෙන් මරන්නත් පුළුවන් ජීවත් කරන්නත් පුළුවන්. මාර වැඩේනේ. එහෙනම් හොඳ නරක කියන දෙකම මේකේ තුල තිබිලා. එහෙනම් මිනිස්සුත් එහෙම තමයි. කෙලෙස් අවදි වුණාම නරකයි. නිකලෙස් වුණාම මිනිස්සු හරි හොඳයි. මාර වැඩේනේ. මේ ගා ලොක කතාවක් කිව්වනේ උදේ පාන්දරම. පිණ්ඩපාත යන්නත් බෑනේ දැන් මට. කැමටියක් ගන්න කියලා එළියට බැස්ස ගහ දැක්කම වෙන කතාවක් කියලා දැනන. අද පිණ්ඩපාත යන්නේ. මේක ඇති. මේ ධර්ම කාරණාව තුළ සන්තෝෂන් ප්‍රීති විරම්. ප්‍රීති ආහාරය කොහෙන් ගන්නවා? අරගෙන අද මම වාසය කරනවා. තාපසයා දකින්න විදිය දැක්කද? තාපසයාට තේරෙන විදිය දැක්කද? එහෙනම් මිනිස්සු බලලා කියන තාපසයා නම් ටිකක් අවුල් වෙලා වගේ මානසික තනියෙන් කතා කරනවා. හිතනවා වැඩි. කොයි වෙලෙත් උදකලා ඉන්න මෙයාගේ පොඩ්ඩක් අවුට් ගිහිල්ලා වගේ. ඒ මිනිස්සු හිතනවා තාපසයා මානසික ලෙඩෙක් කියලා. තාපසෙත් නම් මෙච්චර ලෝකේ දුක් විඳනම බලන්නකෝ දරුවෝ තදාගෙන කාලා බිලා වළම් බිඳගෙන මම කොහොම හරි මේක අරගෙන මම වාගේ උම්මත්තකෝ කියලා තාපසයා උඩ ඉඳලා කියනවා ගමේ කට්ටියට උම්මත්තකෝ කියලා. ඒගොල්ල කියනවා මම බලන තරුණ ජීවිතනේ හොඳට රස්සාවක හොඳට ජීවිත බලන්නකෝ ඔය ඉතින් ඉන්නවනේ ගාක් යටට වෙලා වාඩිලා ඕම බලාගත්ත ගමන් ඉන්න මානසික ලෙඩ. ඒගොල්ල කියනවා තාපසයට උම්මත්තකෝ කියලා. එහෙනම් කවුද උම්මත්තකයා කියන ප්‍රශ්නෙට උත්තරේ කොහෙවත් නැහැ.
ඒක පුද්ගල සාපේක්ෂයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව මේ ලෝකේ වඩාත්ම නිරෝගිමත් ශරීර සෞඛ්‍ය සම්පන්න කෙනා කවුද? සියලු දේවල් අත්තරපු උත්තමයා, අත්තරමින් මේ මාර්ගේ යන උත්තමයා. අට්ඨපුරුෂ පුද්ගල ඒගොල්ලෝ විතර නිරෝගි මලන්නේ ඔක්කොම ලෙඩ්ඩු. ඔක්කොම ලෙඩ්ඩු. එහෙනම් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ යමක් පුරුදු කරනවා කියන්නේ අපි අපේ කෙලස් කියන්නේ ලෙඩවලට ප්‍රතිකාර ගන්න. මොකද වහන්සේ මේ චාසංගර මානි මොනාද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා සබ්බ පාපසකරණං කියලා. සීල පව්වල වැළකෙන්න කියලා. මේ මැසුරුනම් අනිත්‍යයට ඉතරි දෙනවනේ. මානි මොනවද කරන්නේ? ටිකක් සංවර වෙන්න, ටිකක් පිළිවෙලට ඉන්න, ටිකක් ඈත් වෙලා ඉන්න, දුර දුරස් වෙලා ඉන්න. පුළුවන් තරම් එකතන වාඩි වෙලා කය පුළුවන් තරම් නියුට්‍රල් කරන්න. දඟලන්නේ නැතුව. හා හොඳමයි ස්වාමීන් වහන්සේ. අන්න දුන්න ප්‍රතිකාරයක්. බේතක් දුන්න. බේතක් යදුන්නේ. මාසේ බොහොම සාන්ත දාන්ත යනවා. හරිම ලස්සන මාස වටින විදිය බලන්නකෝ. සංසුන් ඉඳුරන් ඇත්තෙක් විදියට බොහොම සරලව පාසුව උනාසේ ඇවිදින විදිය දැක්කම මටත් මාන වෙන්න එතන. අම්මේ මම මාන උනාට කමක් නැද්ද? මාර වැඩේනේ. දැක්ක ගමන් මේ මිනිසුන්ට හිතෙනවනේ මාන වෙන්න. කතා කරනවානේ අපිත් මාන වෙයිද දන්නෙත් නෑ. ඒගොල්ලන්ටත් බයක් ඉතිලා. ඇත්තනේ කතාව. ඇත්තනේ කතාව. දුකට වෙදකම් කරන්න මේ සම්බුද්ධ ශාසනේ 84000ක් තියෙන බේත් වර්ග. දුකට වෙදකම් කරන්න කෙලෙස් වලට වෙදකම් කරන්න දුක අඩු වෙන්න කෙලෙස් කියන ලෙඩ රෝග සනීප වෙන්න නිරෝගී මත් අය දැක්කම අනිත්ට ආසෙ දෙන්නේ නැද්ද? මාර සනීප නැති මත් තත්ත්වෙ මං කොච්චර ලෙඩ වෙලාද? ಗುಣධර්ම වලින් මං කොච්චර දුර්වල වෙලාද? දුකෙන් දුර්වල වෙලා ලෙඩ රෝග වලින් අසාධ්‍ය වෙලා උත්පල වෙලා නාසේ වගේ මම නිරෝගිමත් වෙන සාහිණාසෙ මමත් ආසයි මේ ජීවිතේට. කමන්න. පිටිපස්සෙන් එන්න කියලා පාත්‍රෙන් තටිය දුන්නලු. කැම ටිකක් ඉල්ල ගන්න. ආන්දර පාත්‍රය අරගෙන ඉස්සරහට පිණ්ඩපාත යනවලු. එයත් තටිය කරන් පිටිපස්සෙන් එනවලු. මොකද මේ සරන් සෙට් යනගෙන මේ පිණ්ඩපාතේ. සිවුරා කම් වෙනකන් ඉතින් ජීවත් වෙන්න එපා. කැම ටිකක් දෙන්න. ඉතින් ගුණයක් මොනාරි පුරලම මානවල එන්නම් ඊළඟ සැරේ එනකොට. ආහා හරි හරි කියලා කැම ටිකක් දෙන්න. එනකොට කියනවා. කන්නේ කැම ටිකක් දෙන්න මොනාර විසි කරන්න තියෙනවා දෙන්න. ඊළඟ සැරේ සිවුරු දාලා මම මානෙලා එන්න. දැන්ට කැම ටිකක් දෙන්න. ඉල්ල ගන්නවා කැම ටිකක්. ඒ ඉල්ලන විදිය එයා ඒ කතා කරන විදිහ ඒක දන්නවා මොනාර තේරිලා තියෙනවා මෙයාට. කමන්න කැම ටිකක් දෙන්න කියලා ඒක කැම ටිකක් දෙනවා. මේ ලෝකේ එක දෙයක් තේරුම් ගන්න. මේ ලෝකේ එකම එක දෙයක් තේරුම් ගන්න. මේ ලෝකේ කවදාක්වත් සියලු දේවල් මට තේරෙන්නේ නැහැ කියන එක. කවදරි මං සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුළු විශ්වෙම මං තේරුම් ගත්තත් ඒත් එක දෙයක් තේරුම් ගන්න. තේරිච්ච සියලු දේවල් මගේ මුළු ආයු සංස්කාර ඉවර වෙනකන් කිව්වත් කියලා ඉවර කරන්න බෑ කියන එක. මෙන්න මේ කාරණා දෙක තේරුම් ගත්ත ගොඩාක් අය මා බෝධිසත්වරු. ඒගොල්ල හරි නියතමානි. දන්නවා කියන මාන්නයක් නැහැ. දන්නේ නැහැ කියලා ලැජ්ජා වෙන්නෙත් නැහැ. දන්නේ නැහැ කමන්නේ මම එක කොමර හොයා ගන්නවා. කාගෙන් හරි දන්න කෙනෙක්ගෙන් ආ ගන්නවා. ලැජ්ජ වෙන්නේ නැහැ. දන්නවා කියලා උළුමේ දිමිලා ඉන්නෙත් නැහැ. හරි සරලයි. පොඩි වරදක් වුණා සමහර වෙන්න. එච්චර නියතමානි ඒගොල්ලෝ. මේ ධර්මතාවයන් දෙකෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ පෞරුසත්වයේ කොට නැගිලා තින්නේ ඒකෙන්. යමෙක් යමක් දන්නවා කියපු ගමම ඉවරනේ. කෙලිම රන් අවුට් එයා. රන් අවුට් කෙලිම විකට් එයා. ආයි කට උතර නෑ. එයා ඉවරයි. මම මේ ලෝකෙ මොකවත් දන්නේ නෑ. මම මොකවත් දන්නේ නෑ. මට දැනගන්නත් බෑ කියලා එයා හිතන ලෝකේ ගොඩාක් දේවල් එයාට තේරෙන්න පටන් ගන්නවා. විශ්වය එයාව දරුවෙක් වගේ බලා ගන්නවා. සතරමා භූතයා එයාව පරිස්සම් කරනවා. එයාට නමස්කාර කරනවා. එයාගේ නියතමානිකමට, අවංක භාවයට, යථාත් පාත්කමට, එයාගේ සරලකමට මුළු විශ්වය එයාට ගෞරව කරනවා. ඒ එකක් දැනගන්න කියපු දෙ මතකද? මොකද මේ දැනන්නේ කිව්වේ? මේ ලෝකයේ සියලු දේවල් කවදාක්වත් මට තේරුම් දැනගන්න බෑ කියන එක ඉඳට මතක තියාගන්න. සියලු දේවල් මට දැනගන්න බෑ. සියලු දේවල් මට තේරුම් ගන්නත් බෑ. කවදාරි තේරුම් ගත්ත හැමදේම මට කියන්නත් බෑ.
අවුරුදු ලක්ෂයයි උපරිම ඉන්න පුළුවන් මේ පුතේ. අවුරුදු ලක්ෂයක් හිටියා. ඔක්කොම කියන්න බෑ. ඇක්ටේරිය වනේ පොළ ටිකක් විතරයි. එතනින් යට මුකුත් කියන්න බෑ. දවස ගානේ මරණයට ලං වෙනවා. උදේ නැගිට්ටක මම අනේ අද දවසක් ඉවර මරණීය දවසක් ගියා. මරණයට තවත් පොඩ්ඩක් කිට්ටු වෙලා නේද අද දවසේ. එහෙම හිතන්න පුළුවන් නම් මරණානුසතිය කොච්චර සුන්දරද. එයා දවස ගන්න එයාගේ ජීවිතයෙන් එයාගේ මරණය දකිනවා. අවස් වෙනකොට දකින්න දවස් භාගයක් ගියා. මරණයෙන් තව පැය 12කට මං ලං වෙලා මරණයට. උදේ පාන්දර නැගිට්ටාම පැය 24කින් මරණයට ලං වුණා. ඊයේ සතියට සාපේක්ෂව දින 7ක් මරණයට ලං වෙලා. අවුරුදු 80යි. දවස ගානේ අඟල 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 මාසයකට අඩිය අඩිය අවුරුද්දකට අඩි 20 25 ඕම ඕම ලංගල ලංගල පේන දොර තියෙනවා. දැන් නම් කාලේ හරි වගේ. එයාට මරණේ පේනවා. සන්තෝෂ වෙන්න. ඉතින් මම හොඳට වාසය කළා. ඕගොල්ලොත් පුළුවා මිතට මට උපස්ථාන කළා. ඉතින් සියලු දේවල් නිමා වෙන්න එපාය. ඒ නිමා වෙන කාලේ. කියනකොටම ඕමම පණ ගියා. ඒ මොකද උනේ? අන්තිම මොහොතටම එයාගේ මරණයට යා ලං වෙලා. කොහොමද ලං වෙලා තියන්නේ? අම්මදාම අම පැය 24ෙම මරණයට දවස ගානේ අඟ ළඟල මං ලං වෙනවා කියලා මෙනෙහි කර කර ඇවිල්ලා තින්නේ. මරණේ බයයිද යට? දත්ම ටික කාලා කොට්ට කොට්ට ડોક્ટર කෑ ගන්නලු. මොකද මේ විරිත්තන්නේ? මැරෙන්න කැමති නෑ ડોક્ટર. මම මොනවා ඉන්ජෙක්ෂන් එකක් ගාලා තව පැය දෙකක් තියන්න මේ මනුස්සයාව. ඇයි මැරෙන්න කැමති නෑ? කෑ ගන්නවා. මේ මල ගිහිල්ලා මූත්‍රා ගිහිල්ලා කොට්ටේම අල්ලලා මිරිකන පොඩි කරනවා. මැරෙන්න කැමති නෑ. ඇයි? දැන්නේ මේ මනුස්සයා දැනගෙන තින්නේ මැරෙන බව. මේ විනාඩි දාකට කලින් ડોක්ටර් කියන්නේ මේ තව පැය භාගකින් මැරෙනවා කියලා. ඒ වෙනද රතුල ගිනියම් වෙලා යකඩ පොඩි කරනවා, බාර් නමනවා, රඳේ ඉඳගෙන පොර කනවා. ඇයි ඒ? මේ මනුස්සයා මේ දැන් දැනගෙන තින්නේ මැරෙන කතාව. මේ කවුරුද 20ක 25ක ඉඳලා හැමදාම කිය කියාවන හැමදාම මතක් කර කරාන ડોක්ටර් පැය භාගයයි. සන්තෝසයි. හා සන්තෝසයි. මම ගොඩාක් මරණයට ලං වෙලා ડોක්ටර්. දවස ගානේ අඟ ළඟ ලැබිලා මම මේ ගමන බොහොම ලස්සන නිමා කළා. හැමදාම මම මරණ බව මම සීකලා. ඒ නිසා මම කාගේවත් සිතට කයට දුක් දුන්නේ නැහැ. අනවශ්‍ය විදිහට කිසිම දෙයක් එකතු කළේ නැහැ. දැන් බලන්න ડોක්ටර් මට ගෙනියන්න බෑනේ. ඒ නිසා මා සන්තකයේ කිසිම දෙයක් නැහැ. මොකුත් ගෙනාවේ නැහැ. ඒ නිසා ඉස්සතින් යන්න මම මාව ඉස් කරගෙන හිටියා. මං ඉස්සතින් සූදානම් වෙලා ඉන්නවා මරණයට. සන්තෝසයි ડોක්ටර්. ඩොක්ටර් කල්පනා කරනවා මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමෙක්ද මේ ඇඩ්මිට් වෙලා ඉඳලා තියෙන්නේ. ડોක්ටර් ළඟ ඉන්නවා. එයා මැරෙනකන් එයා ළඟ ඉඳලා කතා කරනවා. වෙන රාජකාරිය වලට යන්න ડોක්ටර්ට යන්න බෑ. එයාට ආසෙයි දෙනවා මේ වගේ තේරුම් ගත්ත කෙනෙක්. මිනිස්සු දත්මිටි කාලා විරිත්තලානේ මැරෙන්නේ. මැරෙනකොට බය හිතෙනවානේ මේ මිනිස්සයා මේ ඇයි මෙච්චර මේ විරසකුනේ කියලා. ද්වේෂයක් නෑ, විරසක වෙන්නේ නෑ. පොරබදින්නේ නැහැ, දත්මිටි කන්නේ නැහැ, දරදඩු වෙන්නේ නැහැ. එයා හැම මොහොතෙම මරණය සීකරපු කෙනෙක්. මරණානුසතිය මොහොතෙන් මොහත වඩපු කෙනෙක්. මරණානුසතියත් එක්ක ජීවත් වෙච්ච වාසය කරපු උත්තමේ. මරණය කියන්නේ යාට සාමාන්‍ය පණිවිඩයක් පමණයි. සිද්ධියක් නෙමෙයි. ඒක සිද්ධියක් නෙවෙයි, ඒක පණිවිඩයක්. පණිවිඩය දුක් රහිතයි. සිද්ධිය දුක් සහිතයි. පණිවිඩයක් එන්නේ දැන් ටීවී බලනකොට බැංකුව කඩලා මාරවදේ බලනකොට බැංකුව මහදවල් කඩලානේ. ඇයි අපිට ඒක පොරොත්තුල පණිවිඩයක් උනේ? අපේ සල්ලි ඒ බැංකුවේ නැහනේ. අපේ රුපියල් 5000ක් තිබුණා නම් තමයි අපි කලන්තේ දාලා දුවන්නේ. සල්ලි තිබිච්ච බැංකුව කඩලා කියලා. අපේ සල්ලි නැහනේ අමාරු බැංකුව කඩලා. මහදවල් මිනිස්සු ගොළු පල්ලා මාරවදේ. කොහොමද අපේ තාත්තගේ හරි අයියාගේ හරි ඔළුව පළුවා නම්? අද අපි ටීවී බලාගෙන ඉන්නේ නැහනේ. එන එක සිද්ධියක් නෙමෙයි, පණිවිඩයක්. මරණානුසතිය වඩන උත්තමයාට මරණයත් මේ වගේ පණිවිඩයක්. ඔය අර ප්‍රවෘත්ති ආන වගේ ආගෙන මම තා පැයෙන්නේ මරන්නේ ડોක්ටර්. හොඳයි, සන්තෝසයි. පැයක් විතර ඉවරයි නේද ડોක්ටර්? හොඳයි. ලොකුට ડોක්ටර් ඒගලන්ට කියන්න මේ ලොකුට සෑයෙම ගන්න එපා. නිල්මා නිල් මල් කඩලා වැව්වලට බෑලා ඕළුවේම කඩන්න එපා කියන්න. වැව්වල ලිංගාරලා තියෙන බැරිලා ඒක එල්ල මල තව පාන්ත කුලයක්. ඉතින් මොකද තනවාසේ කෝලමඩ කරන්න එපා මොනවද තියලා මේ ආදානය කරලා සරල ඉවර කරන ડોක්ටර් කට්ටිය ඒ රටින් කියන්නකෝ මේ අන්තිම මොහොතේ මෙම කිව්වයි කියලා කියන්නකෝ. හොඳයි ડોක්ටර්. වෙන මොකද වැඩක් තියෙනවද බලන්න දැන් කොහොමද මැරෙනවන්නේ?
පවුනේ තවත් බේර ගන්න පුළුවන් නැතෙන්ද කියලා උදව්ව කරන්නේ. මං ඉන්නවා විවේකී ඉන්නම් පමණනේ. ડોක්ටර් කල්පනා කළේ කො මරණීය මීම තීරුම් ගත්ත මිනිස්සු තියනා ලෝකේ. කො මු මරින්න බෑම කියලානේ කියන්නේ. කමන්න කමන්න ප්‍රශ්නයක් නැහැ මං ඉමින්සර ඉඳලා මේ මැරෙන්නම්. ડોක්ටර් කවුරු හරි උදව්වක් ඉන්නවා නම් ඒකට උදව් කරන්න ડોක්ටර් යන්න. අපරාධනේ කාලේ. කො මීමත් මිනිස්සු ඉන්නද ලෝකේ. මම මොනවද මේ MBBS වල තීරුම් ගත්තේ මේ මිනිස්සු නේ ජීවිතය හොඳට තීරුම් ගත්ත මිනිස්සු. ජීවිතයේ යථාර්ථය හොඳට අවබෝධ කරගත්ත මිනිස්සුනේ. මම මෙච්චර මේ මෝචරිය බොඩි කපල කපල මොනවද මං ඉගෙන ගත්තේ. මේකනේ ඉගෙන ගන්න ඕනේ. ડોක්ටර්ට පුදුම හිතනවලු මේම මිනිස්සු මේ මාපොලේ ජීවත් වෙලා තිනවා. ඒ කවුද? තථාගතයන් වහන්සේ සරණ ගිය මේ ඉපදීමේ දුක තේරුම් අරගෙන නිදාසෙන්ද වෑයම් කරපු උත්තමයා. පටිසෝතගාමි චින්තනය තුළ වාසය කරපු උත්තමයා. එයාට විතරලෙම හිතන්න පුළුවන්. එයාට විතරලෙම හිතෙන්නේ දැනෙන්නේ. ඒ කවුද? ඒ තමයි ධම්මජ්‍යෝති ආයස්මත මහන්සේ. අනාගතයේ මේ සම්බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ. ඒ අයට තමයි එහෙම හිතෙන්නේ. එයාට තමයි මේ හිතෙන්නේ. අනිත් අයට කොහොමද හිතෙන්නේ? සාමාන්‍යෙට හිතෙන්නේ. ඒ අයට අර විදිහට හිතෙනවා. එහෙම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් කාලයක් ගතනේ සෑහෙන කාලයක් ගත්තා. මෙච්චර කාලයක් අරගෙන මම මේ කියපු කරුණක්ම කාටද කිව්වේ? ඔබ වහන්සේගේ ජීවිතය තුළ වර්තමානයේ ඔබ වහන්සේ නොදකින දේ ඔබ වහන්සේගේ ජීවිතයේ රාත්බෝධයේ වෙනුවෙන් දැක්කොත් මේ විදියට හොඳයි කියන දේ තමයි දේශනා කළේ. දැන් මේ අඩු ටික අදාගෙන ඒ දීපු ටික එකතු කරගන්න පුළුවන් නේ. තේරුණා. සුපර් ස්ටේලා නිරෝගී වේවා. නිරෝගී වේවා.